කිසිම දේශපාලඥයෙක් කවදාවත් කතා කරලා නැමේ රජරට ජනතාව මූණ දීලා තියෙන ප්‍රශ්න ගැන. විශේෂයෙන්ම රජරට ජනතාවට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි තමන්ගේ වී ගොවිතැන් කරලා එළවලු පළතුරු ගොවිතැන් කරලා ඒ උදවියට සාධාරණ මිලක් ලබා ගන්න වෙළඳ පොලක් නැතිකම. අද වෙළඳ මාපියාවක් විසින් විශාල වශයෙන් ලාභ ලබමින් ගොවියා සූරාගෙන කමින් යන මේ වෙළඳ පොල ඒකාධිකාරී ආර්ථිකය අපි වෙනස් කරන්නට ඕන. ඒ වගේම තමයි මේ ප්‍රදේශයේ ජීවත් වෙන බොහෝ ජනතාවගේ තියෙන ගැටලුවක් තමයි 30 වසරක යුද්ධයක් පැවති කාලයේදී තමන්ගේ ජීවිතය මුළුමනින්ම යුද්ධය වෙනුවෙන් කැප කරපු අය. රණවිරුවෝ ජීවිතේ පූජා කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ පවුලේ සමාජිකයෝ බිරිඳ දරුවෝ ඉන්නවා. ඒ වගේ ඒම විශ්‍රාම ගියපු රණවිරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නේ මේ රජරට. ඒගොල්ලන්ගේ ප්‍රශ්න දිහා කවුරුත් බලලා නැහැ. ඒ පිළිබඳව කිසි කෙනෙක් මෙතෙක් කතා කරලා නැහැ. බොහෝ ජනතාව බොහෝ තරුණ තරුණියන් විදේශගත වෙලා ඉන්නවා. ඒගොල්ලන්ගේ ආදායම් හරියට කළමනාකරණය කරගෙන අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් යොදා ගැනීම සඳහා සුදුසු පියවර තාමත් රජයක් විසින් සකස් කරලා නැහැ. ඒක මුළු රටේම තියෙන ප්‍රශ්නයක්. හැබැයි මේ රජරට පළාතේ ඒක සුවිශේෂයි. ඒක නිසා ඒගොල්ලන්ගේ ආරක්ෂාව ජාත්‍යන්තර වශයෙන් තහවුරු කරන්න ක්‍රමවේදයක් අවශ්‍ය පරිසරයක් හදන්නත් අපි ඉදිරියේදී පියවර ගන්න කටයුතු කරනවා.